සමහර ක්‍රිකට් කණ්ඩායම් තියෙනවා ඔවුන් මොනව කරයිද කියලා අනාවැකි කියන්න බෑ. ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඔය තත්ත්වය තිබුණා. පසුගිය කාලේ පාකිස්තාන කණ්ඩායමත් එහෙමයි. කරන්න බැරි දෙයක් නැති භයානක කණ්ඩායම් තමයි මේ විදිහට හඳුන්වන්නේ. LPL තරගාවලියේ ජැෆ්නා කණ්ඩායමත් අන්න ඒ වගේ කණ්ඩායමක්. සංචිතේ දැක්කම මොනව කරයිද කියලා හිතාගන්න අමාරුයි. කණ්ඩායමේ දේශීය සංකේත ක්‍රීඩකයා තමයි තිසර පෙරේරා. තිසර ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. තිසර කියන්නේ ඒ විදිහට විශ්වාස කරන්න බැරි ක්‍රීඩකයෙක්. කණ්ඩායමේ ප්‍රධාන විදේශ ක්‍රීඩකයා විදිහට ඉන්නේ ඩේවිඩ් මාලන්. පසුගිය කාලේ ජාත්‍යන්තර පිටියේ වගේම ලෝකේ පුරා T20 රටාවේ දක්ෂයෙක්. මේ වෙද්දි ජාත්‍යන්තර පිටියෙන් ප්‍රවීණම තුන්ගිරව ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් ෂොයිබ් මලික් කියන්නේ අංක 1 T20 ක්‍රීඩකයෙක්. ඔහුත් ඉන්නේ ජැෆ්නා කණ්ඩායමත් එක්ක. කණ්ඩායමට පාකිස්තාන වේගපන් දෙවන ක්‍රීඩක උස්මාන් ෂන්වාරි වගේම ප්‍රහාරාත්මක ක්‍රීඩක අසීෆ් අලිත් එකතු කරගෙන තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් බලද්දි පසුගිය කාලේ සුපිරි දක්ෂතා පෙන්නපු අවිෂ්ක ප්‍රනාන්දු දනංජිත් ද සිල්වා වගේම මිනොත් බහනුකත් නම් වෙලා තියෙනවා. වේගපන් දෙවන විදියට සුරංග ලක්මාල් එක්ක තවත් T20 තරඟ රටාවට හොඳට ගැලපෙන බිනුර ප්‍රනාන්දු කණ්ඩායමේ ඉන්නවා. මේ අංශයන්ගේ සමබරතාවය රැකගන්න කණ්ඩායමේ තුන්ගිරව ශක්තියත් ලොකු හයියක් වෙයි කියලා ඉන්න ක්‍රීඩකයෝ බැලුවම කියන්න පුළුවන්. පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ හොඳම සොයා ගැනීම වුණු වනිදු හසරංග, දේශීය පිටියේ ඉහළ වැඩපෙන්නපු ජාතික කණ්ඩායමේ දොරකඩ ඉන්න චරිත අසලංක වගේම චතුරංගද සිල්වා කණ්ඩායමට නම් වෙලා තියෙනවා. කෝල්ස් තුන්ගිරව ක්‍රීඩක මහේෂ් තීක්ෂණත් මේ සංචිතයට ඇතුළත් වෙනවා. කණ්ඩායමේ අතිරේක ක්‍රීඩක විදිහට නම් කරලා තියෙන්නේ නුවින්දුනු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල් රාජ්, තේවේන්ද්‍රියම් දිනෝෂන් එක්ක විතකාන්ත් වියස්කාන්ත්. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.